අබුවන් දරුවනේ එකොල් හා ශ්‍රේණය පුරවැසි අධ්‍යාපනය හතරවෙනි පාඩම පාරිසරික ගැටලු හා අතිරසර සංවර්ධනය මෙන මේ පාරිසරික ගැටලු හා අතිරසර සංවර්ධනය කියන පාඩමේ පාරිසරික ගැටලුවලට අදාළ කරුණු කාරණ අපි මීට ඉහතදී සාකච්ඡා කලා තිරසර සංවර්ධනයට අදාළ කාරණා තමයිපුතේ එකොළහසේනිය දරුවන්ට තුන්වන වාරයට නියමිත. මෙන මේ තුංගනිවාරයට නියමිත තිරසර සංවර්ධනය කියන කොටසේ, සංවර්ධනය කියන අනුතේමාව තමයි අද අපපි සාකච්ඡා කරන්න. ඔබ දන්නවා පාරිසරික ගැටලු හා තිරසර සංවර්ධනය කියන කොටස් දෙකම, එකිනෙකට සහ සම්බධතාවක් තියන අනුතේමා. එතකොට පාරිසරික ගැටලු අවමකර ගනිමින් සංවර්ධන තත්ත්වයන් අත්පත් කර ගන්නේ කෙසේද කියන එක තමයි තිරසර සංවර්ධනයෙන් කතා කරින්. හො අප තිරසර සංවර්ධනය කියන අනුතේමාවේ සංවර්ධනය කියන කොටස මුලින් තේරුංගම්. සංවර්ධනය කියන කොටස, එකොළහශේණයේ පුරවැසි අධ්‍යාපනය විෂයක් ලෙස හදාරණ දුවාදරුවන්ට පමණක් නෙමෙයි පුතේ රට වැසියන්ට සියලු රට වැසියන්ම දැනගත යුතු තේමාවක් තමයි සංවර්ධනය කියෑ. හොඳ යැති සංවර්ධනය කියන එකට අර්ථයක් දෙමු බලන් සන්වර්ධනය සං කියන්නේ මනාකොට යහපත් වඩාත් හොඳ කියන තේරුම. වර්ධනය කියන දවරුව. එතකොට එහෙනම් දිගුකාලීන වශයෙන්, අකන්ඩව යහපත් ආකාරයෙන් දියුණුවෙන එක තමයි අපි සංවර්ධනය කියලා මූලික වශයෙන් තේරුන්ගන්. හැබැයි අපිට විභාගෙට සංවර්ධනය කියන එක පිළිබඳව අර්ථනිරූපනයක් දෙන්න ගියෝතින් විද්ධතුන්ගේ අදහස් සෝනවෙනවා. එනිසා අපි මේ අකණ්ඩව සිදුවන දියුණුව එම නැත්තං සමස්ථ අන්සයන්හිම, සිදුවන දියුණුව සංවර්ධනය කිය මූලිකව තේරු අරගෙන සංවර්ධනය පිළිබඳ එක විද්ධතුන් මොනවගේ අදහසක්ද ඉදිරිපත් කරලා තියෙන්න්නේෙ කියලා සොයාබලන්නඕන්. හොයි සංවර්ධනය කියන එකට ஒ අර්ථිරූපණයක් අපි ලබාදනවා ආර්ථික දේශපාලන සමාජයන සෑමාන්සේකම දිගුකාලීනව සිදුවන දියුණුව සංවර්ධනය. මේ අර්ථනිරූපණය බැලුවහම අපට තේරෙනවයනම් මෙතිරින් කියන්නේ පුද්ගලයකුගේ සංවර්ධනයට වඩා රටක සංවර්ධනය කියලා. ඔවු! අපිතා හොඳින් දන්නවා මේ පාඩමේද අපි අවධාරණය කරන්න රටවල සංවර්ධනය ගැන්. එනම් රටක සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව විදවතෙක් දක්වොලාතිීයනව අදහසක් ආර්ථික දේශපාලන සමාජ යන, සෑම අන්සේකම දිගුකාලීනවසිදුවන දෙවුණුව සංවර්ධනයයි කියලා. එකඔබට පැහැදිලි වුනා දෑ. අපිතාව එකක් බලමු රටක දිලිඳු බව අවසන් වී සේවා නිියුක්ති ඉඩ ප්‍රස්ථාව වැඩිවී ආදායම් බෙදීයා මේ විෂමතා ඉවත්වේ නම් එය සංවර්ධනයයි අප ඔබලන්න පුොතේ රටක දිලිඳු බව අවසන් වී. දු්පත්කම නිමාවෙන්ඩෝ. සේවා නියුක් තිඩ ප්‍රස්ථාව වැඩිවෙඩෝන දිරිඳු බව අවසන්නාව වගේම මිනිස්සු කුමනොහෝ රැකියාවක නියුක්ත වෙන්න ඕන. කුමනොහෝ ආදායන් උත්මාධන මාර්ගයකට යොමුවෙලා යින්දෝන. එහෙම සේවා නනිියුක් තිඩ ප්‍රස්ථා වැඩිවෙන්නත් ඕෝ. ඒවගේම හරි වැදගත්. ආදායම් බෙදීයාම විෂමතාව. ඉතා සුලු කොටසකට, වැඩි කොටසක් ගලායන්නත් ඉතා බහුතර කොටසකට ධනයෙන් සුල්ලු කොටසක් පමණක් හිමි වෙන්නත් බෑ ආදායම් බෙදියයාමේ විෂමතාව ලිතේරුන් ගන්න මෙ මේ වගේවා. ඇන්සා ආදායම් බෙදයාම විෂමතා ඉමත් වෙන්නත් ඕන ආයෙරං ඒක තමයි සංවර්ධනය කියලා කියන්න. ඩන්ලිසිියස් කියන ආර්ථික විද්‍යාඥා එවැන් පුළුල් අදහසක් අපට ලබා දෙනවා. අපි නැවතයක පලමු රටක දිලඳු බව අවසන් වී සේවා නිියුක්ති ඉඩ ප්‍රස්ථාව වැඩිවී ආදායම් බෙදයා මේ විෂමතා ඉවත් වෙනම් එය සම්වර්ධනයයි ඩල්ලිසිියස් ඉතාම වැදගත් අදහසක් ඳින් බලන්න අපි තව අදහසටය නිමවුමේ වැඩිවීමත් එම නිමවුම වැඩිවීමට තුඩුදුන් ශිල්පීය ක්‍රමහා, ආයතනික සංවිධානවලද වනුවත් සංවර්ධනයයි Kindඩල්බග මේ ආර්ථික විද්‍යාඥයගේ අදහස ඉතා පුළුල් අපි මේක තේරුම් ගමු නිමවුමේ වැඩිවීමත් බහන්ඩහාසේවා නිෂ්පාදනය වැඩිවෙන්න ඕන ඕන බහන්ඩහාසේවා නිෂ්පාදනය නොකර අපි කොහොමට සංවර්ධ තත්වය අත්පත් කරගන්න නිමවු මේ වැඩිවීමත් එම නිමවුම වැඩිවීමට තුඩුන් ශිල්පීය ක්‍රම හා ශිල්පී ක්‍රම මොනත් ශිල්පිය ක්‍රම. බහණන්ඩ හාසේවානි ස්පාධනය කරන්න තියෙන ශිල්පිය ක්‍රම. එක්කෝ සමසූක්ෂම ක්‍රම වඩ පුළුවන්. එහම නැත්නං ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමේ වඩ පුළුවන්. ශ්‍රමේ වැඩිපුර යොදා ගැනීමක් වෙන්නඩ පුළුවන්. එම නැත්තං යන්ත සූත්‍ර වැනි ප්‍රාගධන බහන්්ඩ වැඩිපුර යොදා ගැනීමක් වෙන්නඩ පුළුවන්. කුමනහෝ. කුමනහෝ. ශිල්පීය ක්‍රමවල දියුණුවක් ඇතිවැෝන ඒවාගේම ආයතනික සංවිධානවල දියුණුවක් ඇතිවැඩත්වෝන. බහන්ඩහාසේ වානිස්්පාදනය කරන්න යොග වෙන ආයතන සංවිධානවල දියුණුවක් ඇතිවැඩත්වෝන. ඉතා පනால் නිමවුමේ වැඩිවීමත් එ නිමෝම වැඩිවීමට තුඩදුන් ශිල්පියය ක්‍රමහා ආයතනික සංවිධානවල දියුණුවත් සංවර්ධනයායි kindඩල්බග ොතේ සංවර්ධනය කියලා ගත්තහම ඒ මාතෘකාව පුළුල් මාතෘකාවක් මේ සරලා අදහසක් ඔබට තියෙන් ඕන ඔබේ සරල අදහස ඔබ්බ කරන්න විද්වතෙකුගේ අදහසකුත් ඔබ දැනගෙන තියෙන්ඩෝන ො අපන දැන්තැන ගත්තා සංවර්ධනය කියන මොකක්ද කියලා. රටක සංවර්ධනය නම් රටේ සමස්ථන්ස යනිම අකණ්ඩ දියුණුවක් සිද්ධ වෙන්ඩෝන දිගු කාලීන දියුණවක් සිද්ධ වැෙන්ඩෝන අන්නේඒ එක තමයි අප සංවර්ධනය කිය තේරුගන්න හොදයි දුවන. දැන් ප්‍රශ්නයක් තියෙනවා සංවර්ධනය මනින් පොහොම සංවර්ධනය කියලා කියන්නේ රටක ආර්ථික සමාජ දේශපාලන යන සමස්ත ශේත්‍රයන් ඉින්ම සිද්ධ වෙන අකණ්ඩ දියුණුව නම් ඒ අකන්ඩ දවුණුව මැනිය හැකිද මනින්නේ කැසේද මැනීමට මිනුම් තිබේද අන්න ප්‍රශ්නයක් අන්න ප්‍රශ්නයක්. නමුත් දරුවනේ නූතන ලෝකය සංවර්ධනයත් මනින් දර්ශක එම නැත්තම් මිනුම් හදලා තියෙනවා මෙකතා වැදෙන මෙකතා වැදලලාි ල මේ තේරුම් ගන්න මෙහෙ මඟනෝට තේරුම් ගණඩපුුව දත්ව දතිරතිය ූලිකා දහසක්දීරතින් අපි සංවර්ධනය කියලා හඳනාගන්නේ රටක සමස්තන්ශයන් නිම සිදුවන දී උවනම් එනි වැැරදි වවා නිරවල්ල මැනිය හැකිද යන්න ගැටලුුවම් මමුලින් කිව්වා එත් විධ පරමාර්ථිතු කර ගැනීම සඳහා විවිධ මිනුම්යොදා ගනමින් සංවර්ධනය මයිනවා යනගේ අවබෝධය ඇතු අපි සංවර්ධනය මයින්ද තියන මිනුම් මොනවද කියලත් සංවර්ධනය මැනීමේ පරමාර්ථමන වද කියලත් මීලකට තේරුම් ගන්නවා අපි මුලින්ම ගමු සංවර්ධනය මැනීමේ පරමාර්ථ ඇයි අපි සංවර්ධනය මනින් ගැටලු අවබෝධ කර ගැනීම සඳහා සංවර්ධන තත්ත්වයන් අත්පත් කර ගැනීමට අපි අපෝ සදද අපි පොහොසත් වනාද මේ කෙරහි බලපාන සාධක තියෙනවද සංවර්ධනයට තියන ගැටලුමුණවද කියලා අපිට අවබෝධ කර ගන්න ලැබෙන්නේ සංවර්ධනය මැනීමට යොමුුණොත් විතරයි තව හදුනාගත්ත ගැටනුුවලට විසඳුම් සොයා ගැනීම සඳහත් අපට සංවර්ධනය මැනිය යුතුයි අන්න සංවර්ධනය මැනීම දෙවිනි පරමාර්ථය කත්තකම ැදිලති නො ගෙකක්ත් ආර්ථිකයේ සිදු කළේතු වි්‍යවහාාත්මක වෙනස් කම් හඳනා ගැනීමට අතිශේවැදගත්. ඕ නෑමරටක ආර්ථිකය කෘෂිකාර්මික ශේස්ත්‍රය, කාර්මික ශේස්ත්‍රය සේවා කියන ශේත්‍රය කියන ප්‍රධාන ශේත්‍ර තුනෙන් සැදුම්ලාත් එක අපි දන්නවා. මෙන අපේ ආර්ථීයේ ෂිකාර්මිකාන්සේ විවහාාත්මක වෙන සක් කර ඕනද. න කාර්මින්සේෙන් ක්ෂත කරන් ෝනද සේවන්සේත වැඩිපුර යොමු මක්ෂි කර ෝනද. අනන්නේ ආර්ථික සිදු කළ ේතු විව්වාහමක වෙනස්කම් හඳුනාගන්න අපට සංවර්ධනය මැනිය යුතුයි සංවර්ධන විශෂමතා හඳුනාගැනීම. ඔව අපේ විෂමතාවක් තියෙන වනම් වැඩිකරන්ඩෝන එක වැඩි වෙලා නෑ ඒක අඩු වෙලා. අනි පැතැෙන් යම් ප්‍රමාණකර අප අවධනයුමු කරන්නෝන ෂේත්‍රයක තියන ප්‍රශ්න නිසායේ සේත්‍රය අපෙන් අමතක වෙලා. සංවර්ධන විෂමතා හඳු නාගන්නත් පුතේ සංවර්ධනය මැනිය යුතුයි. වැදගත් අතිශය වැදගත්. ආර්ථික ප්‍රතිපත්ති සැකසීම සඳහා ඉවහල් කර ගැනීම ආර්ථික ප්‍රතිපත්ති ඕනෑම රටක ආර්ථිකය දිගුකාලීන වසයෙන් දියුණු කරන්නේ කෙසේද කියලා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ. මේ රජ්‍ය ප්‍රතිපත් සකස් කිරීමට ඉදිරිපත්වන ආර්ථික විශේ සධ්ඥන්ත මේ පිළිබඳ අවබෝධයක් ලබාගන්න නම් සංවර්ධනය මැනිය තුමයි. අන්න සංවර්ධන මැනීමේ පරමාර්ථ. ඔබ මේ සංවර්ධන මැනීමේ පරමාර්ථ තුනක්වත් දහරණය කරග්ඩෝනි. මූලික වසෙන් ගැටලු අවබෝධ කර ගැනීම අ සංවර්ධය මැනීම පමාර්තයක් ගැටලුවට විසඳම් සයා ගැනීම සංවර්ධන මැනීමේ පමාර්තයක්. ආර්ථිකයේ සිදු කළ ුතු බියූවාත්මක වෙනස්ක හඳුලා ගන්න සංවර්ධනය මැන්ින් ඕෝනේ එ සයකත් පරමාර්ථයක්. අනිින් දෙකත් අතිසේ වැදගත් සංවර්ධන විෂමතා හඳුනා ගැනීම ආර්ථික ප්‍රතිපති සැකසීම සඳහා අයිවහල් කර ගැනීම අන්න සංවර්ධනය වැැනීමේ පරමාර්ත. දැමන් මුලින් කිවෝ වගේ. රටවල් සමඟ සැසදීමට අපි හැකි කියාව ලැබෙනවා සංවර්ධනය මන්නවන. රටවල් අතර සැසදීමක් කරන්න. ඇමරිකා එක්සත් ජනපදයට සාපේක්ෂ ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙමඳුද. ඉති Ethiopiaෝපියාව ටැන්සානනිියාව සෝමාලියාවගේ රටවලට සාපේක්ෂ ශී ලංකාවේ ආර්ථික බඳද. දකුණුවාසියාවට ගියවතින් ඉන්දිියාවට පාගිස්තාාට බංගලලාදේ සාපේක්ෂ ශ්‍රීලංකාවේ ආර්ථිකොයි වගේද අන්න රටවල් සමඟ සැසදීමට අපට ආර්ථික වශයෙන් සංවර්ධන මැනීමේ පරමාර්ථයක් තියෙනවා අපේ කිතුකර ගණ්ඩත් ඕනේ. මො අපි මුලින්කිෝ වගේ සංවර්ධන මැනීම මිනුම්මොන වදිකර තේරුන්ගම් අපි කිවවා සංවර්ධනය මැනීම කියනික ගැටනුවක්. ත ோක දිරිපත් ංවර්ධන මැනීමද කරනවා විද පරමාර්තිතු කර ගන්නවා කියලා කිව්වා. සංවර්ධනය මැනීම මිනුම් මොවාද. සංවර්ධනයේ මැනීම සඳහා ප්‍රධාන වසේ මිනුම් දෙවර්ගයක් භාවිත කරනවා. සංවර්ධනය මැනීම මිනුම් දෙවර්ගයක් තියෙනවා. එක සාම්ප්‍රදාායික මිනුම් කියනවා අපේ වට සාම්ප්‍රදාායික මිනුම්. දෙ නූතනමිනුම් නූතනමනුම්. අපි දැම් බලමු සංවර්ධනය මැනීමේ මිනුම්වල සාම්ප්‍රදායික මිනුම් වනවද කියලා. දළ ජාතික නිස්්පාදිිතය. ඔබහල ඇති දළ ජාතික නිස්්පාදිිතය, රටක් වර්ෂයක් තුළ නිෂ්පාදනය කරන සියලු භාණ්ඩහාසේවාවල වටිනාකම් දළ ජාතික නිස්පාදිිතය. තව ඒක පුද්ගල දළ ජාතික නිස්්පාදිිතය, රටක් වර්ෂයක් තුළ නිෂ්පාදනය කරන බහණ්ඩහාසේවා ප්‍රමාණය සමස්ත පුද්ගලයන් අතරේ බෙදා හැරයාම එක පුද්ගලය කුට හිමිවන පංගුව කොටස ඒක පුද්ගල දර්ජාතික නිස්පාදිිතය. මූර්ත දළජාතික නිස්්පාිතය, නිෂ්පාදනය කරන බහණ්ඩ හාසේවාවලින් ලැබෙන ආදායමෙන් අපි අයින් කර්ඩ ඕනේ අපිඒ එකට එකුතු කල්ලා තියෙන උද්ධමනය උද්ධමනය අයින් කරා පුහම, නියම වටිනාකමෙනවා මර්තගල ජාතික ස්පාිතය. ඒවගේ ම දරුවනේ ආර්ථිකවර්ධන වේගයන් සංවර්ධනය මැනීමේ සාම්ප්‍රදායික මිනුමක් ආර්ථිකවර්ධන වේගය. හොඳයි අපි දැ යොමු වෙනවා නූතන මිනුම් වලට. ඔබ සංවර්ධනයේ මැනීමේ මිනුම්යටතඒ සාම්ප්‍රනායක මිනුම් දෙකක් තුනක් නූතන මිනුම් දෙකක් තුනක් අවධාරණය කරගතයුතුයි. සාම්ප්‍රදායක මිනුම් වල මොනහරි දුරතාතියේ නැති එන්සා තමයි නූතන මිනුම් වලටාවේ එමනත්තන් සාම්ප්‍රදායක මිනුම් සසානූතන මිනුම් දෙකම පවිච්චි කරන සංවාර්ධන මැීම සඳ. ඔබ ඉදිරේද මේක තේරුම් ගන්නවා. නමුත් ඔබ ැනට නූතන මිනුම් මොවාදිි ලාින ගමු. ෞතික ජීවන තත්ත්ව දර්ශකය මේක ඇතුේ සංරාචක කීපයක් තියෙනවා අපි මේ ඉගෙන ගනි දිගෙන ගමු දෙමිනික මානව සංවර්ධන දර්ශකය. ූතන මිනුම් ඇයටතේ නව සංවර්ධ ර්ශකය කියන දර්ශකය යටතේපුතේ තවත් අනුකාරණාතියනවා මිනුම් යටතේ දර්ශක තුනක් තිනවා. තව මානව දරිත්‍රතා දර්ශකය තව තියෙනවාද ඔවු තව ගුණාක්තියෙනවා මානව පීඩක දර්ශකය බහුමාන ධරිත්‍රතා දර්ශකය දුරකථන ගණත්වය අන්තර්ජාල භාවිතයේ තවත්තියෙනවා පුතේ. දැනට මේ ඇති සංවර්ධනය මැනීමේ මිනුම්, ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි සාම්ප්‍රදායක මිනුම් නූතන මිනුම් ඔබ සාම්ප්‍රදායක මිනුම් දෙකක්තුක් නූතන මිනුම් දෙකක්තුනක් අවබෝධ කරගත යුතුමයි. අවබෝධ කරගත යුතුමයි. හොඳයිඉදරුවනි සාම්ප්‍රනායක මිනුම් යටතේ අපි දළඥාතික නිෂ්පාධිතය යනු කුමක්ද කියන එක පිරිබඳව අදහසක් ලබාගන්නයි දැන් ලෑස්ට වෙන්නේ. රටක වර්ෂයක් තුළ නිෂ්පාදනයක ලබන සියලුම බහණ්ඩ හාසේවාවල වටිනාකම සහ විදේශීය සුද්ද සාධකාදායම එකතු අයිකය දල ජාතික නිෂ්පාධිතයයි. හොඳම් බලන්නපුතේ. අපි සරලව කියන්නේ රටක් වර්ෂයයක්තුර නිෂ්පාධනය කනු ලබන බහන්්හාසේවල වටිනාකම කියලා. දැන් අපි තේරුම් ගන්නු අයිකට විදේශය සුද සාධ කාදායමත් එහුතු කරන්න ඕන. මේකුතුුණන පස මේ සි අල්ල තමා අපි දල්ල ජාතික නිස්පාදිිතය කලා කියන්නේ අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා අපි ප්‍රායකෝ අත්ය නවා අපේ රටේ රැක අවස්ථ නැති බොහෝ දෙනකුම් විදේශගත වෙලා විදේශ රැකියාවන්නේ නියුත්ත වෙලා රටට මුදල්ල වනවා මේක අතත්තිශය වැදගත් ඔන්න ද ජාතික නිස්පාතිය කුවහමද දළ ජාතින ස්පාති ගණනය කරන්න මේ අර්ථය ඇතුළ ම තිබා දළදේශය නිස්්පාදිතිය රපි කිවේ රටකු වර්ෂයයක් තුළ නිස්පාදිනය කර ාන්න හසේවා. එ රට තුළ දළදේශය නිස්පාදිිති මේකටකුතු කරනවා විදේශය සුද්ධ සාධකාදායම දලදේශය නිස්පාදිිතයට විදේශය සුද් සාධකාදායෑමයකුතු කරපුමතමපුතේ දලජාතික නිස්්පාදිිතය හැ දෙන්නේ. අපි සාම්ප්‍රදායික මිනුම් යටතේ දෙවිනිිය කත් අත්දනය කරනවා. ඒක පුද්ගල දළ ජාතික නිස්පාදිතය ඔබට අදහසක්තියනවා දැ. දළ ජාතික නිස්පාතිතයෙන් එක පුද්ගලයකුට හිමි වන පංගුව කොටස වටිනාකම ඒක තමයි ඒ පුද්ගල දලජාතික නිස්ාතික ලගෙන අපි තරු ග හෙම යම් රටක වර්ෂයක් තුළ නිස්පාදිිත බහණ්ඩ හාසේවා ප්‍රමාණයෙන් එම රටේ එ වැසියකුට හිමි වන සාමාන්‍ය ප්‍රමාණය ඒක පුද්ගල දළ ජාතික නිස්පාතිතයයි මෙ ප්‍රතිශර්ස දල ජාතික නිස්පාධිතය කියල අඳරනවා ඒක පුද්ගල ආදායම කියත් අඳුරනවා කොහමද පුතේ ඒක පුද්ගල දල් ජාතික නිස්පාති ගනය කරන්න ආගණනය කරන්නත් සූත්‍රයක් තියෙනවා ප්‍රතිශර්ස දල ජාතික නිස්පාතිය සමානයි දළජාතික නිස්පාධිතය බෙදීම මධ්‍ය වාර්ෂික ජනගානය රටේ දළ ජාතික නිස්පාතිතය රට මැද සිටන රට මැක කියන නුවරලිය සිටිනද මධ මධ්‍ය පලාලසිද නෑ හෙමනෙවයි ජුනිි අවසානය ජුලිමුල වගේ ජීවත්වන ජනගහනය ජනගහනය ඒ ජුනිි ජුලි මාසවල සිටින ගණනය කරලා තමයි ඒ ජනගානයෙන් දළජාතින නිස්පාතිය බෙද හමලැබෙන අගේ තමයි අපි ප්‍රතිශීෂ ජල ජාතික ස්පාතිතය එම නතං ඒක පුද්ගල ආදාෑම කියලා කියන්නේ දරුවන. ොයි මේක අත්තඔබ දැනගණඩඕනේ ප්‍රතිශීෂ ජලජාතික නිස්පාතිතය ඒමනත් ඒක පුද්ගල ජලජාතික නිස්පාතිතය කහොමට සමාන වෙන්නේ දළජාතික නිස්පාධිතය මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදු නහමතමයි ඒක පුතුදුල් ජාතික නිස්පාතය අපිට හොයා ගන්න පුළුවග වෙන්නේ. හොඳයි මෙන්න මේ අපි ගනගත්තේ සාම්ප්‍රදායක මිනු ඒ සාම්ප්‍රදායික මිනු වල දුර්වලතා ඇති ඇතිනෙ මේ තියෙනවා. ුවලතා තියෙනවා එනිසා තමයිපුතේ නූතන මිනුම්වලට ලෝකයුමුණේ අපි දැම්පාලමු සාම්ප්‍රදායක මිනුම්වල තියන දුරුවලතා අඩුපාඩු මොනවද කිය. ප්‍රධාන වසයෙන්ම සාම්ප්‍රදායක මිනුන් වලින් ගණනයට ලක්වෙෙන පුතේ ආර්ථිකතොරතුරු පමණයි ආර්ථික තොරතුරු පමනයි. නිස්පාදිතේගේ කියයි, නි්පාදද වටිනාකම කිය යි. එක පුද්ගල හිමියවන පොටස කියලා කිය යි. එක ප ල් න ො ග වා කියයි. ර්ථික ර්තික ආර්තිික. ආර්ථික තරතුර පමණයි. ආර්ථික වර්ධන වේගගේ කිවත් ප්‍රතිසේ ජාතික නිස්පාතිේ කියලා කිවත්. ූර් ජයාතිකනි ස්පාතිපත් ආර්ථික ොරතුරු පමණයි මේ සාම්ප්‍රදායක මිනුන් වලින් ගණනෙනෙවෙන්නේ. එනිසා සාම්ප්‍රදායක මිනුන් වල දුරුවලතාව තුනක් වත් ඔබ දැනගෙනතිය දෝනේ පළවෙනිි දුරතාවය ආර්ථික තොරතුරු පමණක් සලකා බැලීම. ආයනම් අයනං කියවෙනවා. සමාජ තත්වය පෙන්නු නොකිරීම. සාමාජය තොරතුරු නෑන මේ සාම්ප්‍රදායයික මිනුන්වල ඇනිසා සමාජ තත්ත්වය පෙන්ු නොකිරීම දුරුවලතාවක්. තුගෙන එක. සමාජ සුපසාධනය පිළිබඳ තොරතුරු ඉදිරිපත්නොවීම ඔවු රටක් ගත්නාම රටක සමාජ සුපසාධන සේවාතිය නවා විශාල ප්‍රවාණයක් අධ්‍යාපනය වඩ පුළුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන් මහාමාර්ග වෙන්න පුළුවන්, ප්‍රවාහනය වඩ පුළුවන් මෙන සමාජ සුපසාධනය පින තොරතුරු සසාම්ප්‍රදායක මිනුම් වලින්පිතේ ප්‍රකාශවෙනි නෑ ඉන්සෑක දුලතාව. නව නිෂ්පාධනයට දායකො නොවන අයටද මෙහි අගේ බෙදීයාම කොමදම තේරුගන්. අපි කිව්වා ප්‍රතිශේෂ දළ ජාතික නිස්්පාතිිතිය එමනක්ත ඒක පුද්ගල ආදෑම ගණනය කරද්ද දළ ජාතික නිස්්පාතිනතං අප එක බෙදනා මධ්‍යවාර්සික ධන ගහනයෙන් කියල ඒකිවේ එතකොට එක පුද්ගලයකු ටහිමීම වන කොටසම ඇතිනගින් මෙමතින් කියනවා ඒ එක පුද්ගලයකුට එන්න හිමිවට කොට සපිකිව්වට නිස්්පාදන දායක නොන කොටස් බොහොමයක් ඉන්න පුළුවන් තර ඒ අයටත් මේ අගේ බෙදී යන නිසම් මේක සාර්ථක එකක් නෙවී කියනකයි මේ අදහස සාම්ප්‍රදායක මිනුම් වල දුරතා කිහිපයක් තියවා ඔබ දුරරතා තුනක්වත්න් අවධාරණය කරගත යුතුමයි පුතේ. හොඳයි අපි දැන් යොමු වෙනවා නූතන මිනුම් කෙරෙහි නූතන මිනුම් අපි දැනගත් අමුලද නත මිනුම් කොච්ච ප්‍රමාණයක් තියෙනවාද කියලා බර ගාක් තියනවා අපි ිදිරිපත් කරන්න පුළුව ුණනේ හැයි හතයි අපගේ කීපයක් දැන් අ්‍යනය කරම්. භෞතික ජීවන තත්ත්ව දර්ශකය. මොකදද මේ භෞති ජීවන ත්ව දර්ශකය කියලා කිය අපිතේරුම්. මේ බෞතික ජීවන තත්ත්ව දර්ශකය ඇතුළේ සංරච්චක තුනක් තියෙනවා. සංරච්චක තුනක් තියෙනවා. මේ සංරච්චක තුන තේරුම් ගත් අහමෝපට භෞතික ජීවන තත්ව දර්ශකය කියන නූතන මිනුම හඳනාගණ්ඩ පුළුවන් වෙනවා. එක සාක්සරතාව. සාක්සරතාව, බෞතික ජීවන තත්ත්ව දර්ශගේය කියන සංවර්ධනය මැනීමේ නූතන මිනුමේ. ඉතාම සාර්ථක මිනුමක් සංවර්ධනය මැනීමේ නූතන මිනුමේ, අලවෙනි දර්ශකය තමයි සාක්සරතාව ඔබ හලා තියනෙනව සාක්ෂතාව කියලා කියන්නේ. ලිවීමට කියවීමට ඇති හැකියාව අද පුතේ ටිකක්ක එක හාටකිඉල්ලා තියෙනවා. අද ලිවීමට කියීමට ඇති හැකියාව සාක්ස්තාව කියලා කියන්න එන්නේ. එනමකද කියය. සාක්ෂරතාව කියලා කියන්න පුතේ මොද අවධානය කරගඩ. ලිවීමට කියවීමට සහ. යමක් අවබෝධ කරගැනීමට ඇති හැකියාව සාක්සරතාවයි. එ ලිවීමට කියවීමට පමණක් ඇති හැකියාවද. නෑ. ලිවීමට කියවීමට සහ. යමක් අවබෝධ කරගැනීමට ඇති හැකියාව තමයි සාක්සරතාව කියලකයන්. හිළඟට උපතේදියයු අපේක්ෂාව. පරක්ටර්ක ජීමමත්වොන මිනිස්සු ඉප දෙනෙකුටම කියන්න පුළුවන්. ඒයාගේ ආයු අපේක්ෂාව තනි තනි බුදදුලැ වසන්නේෙයි සාමාන්‍ය රථේ තියෙන ආර්ථික සමාජ සංස්පෘතික දේශපාලික දේහයන් ශේත්‍රයන් අධ්‍යයනය කරපුහම අපිට ගණනය කරන්න පුළුවන් උපතේ දී ආයු අපේක්ෂාව උපතේරුම් ගන්න ලංකාවේ පිරිමි කෙනෙකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු හැත්තෑ හතරක්. ලංකාවේ කාන්තාවකගේ උපතේදී ආයු අපාව අවුරුදු හැත්තෑ හයක් හැත්තේ හතරක් හැත්ත හයක් වගේ ප්‍රමාණයක් තියන තා හලාගයක් ඒ. තව උපතේ දයාල් අපක් ලංකාව වගේ රටකඉතා හොඳයි. ලදරු මරන අනුපාතය, ලදරු මරන අනුපාතය. අන්න බෞතික ජීන තත්ව දර්ශකයේදී තියන තුන්වැනි සංරචකය. ලදරු මරණ අනුපාතය. පුතේ අනුපාතයක තේරුම්ගත්තර මෙත හිතන්න පස්සයට ගානක් කියලා නෑ. දාහක් ඉප දෙන කොට දාහෙන් කී දෙනෙක් උපතේදී මරණයට ලක් වෙනවාද. මේකට පැෑ විසි අතර ගම් ඉප දෙෙද්දි හෝ ඉපදුනාට පස්සේ ඇැය විසිහතරක කාලයක් ඇතුළත කීදනෙක් මිය යනවාද කියන එක ලදරුවන්. දාහක් ඉපදනොත් ලංකාවේ නමදනෙක් පමණ නම දෙනෙක් පමණ මිය යනවා මේකන අප තර දුක්පවෙන්න ඔන්නේ සමහරටවල සහරටවල මේ විසිහතර විසිපහවාගේ ප්‍රමාණයකටත් යනවා නමු අපි තනි ඉලක්ක මට ගෙන තියෙනවා නිසයිතා හොඳයි ඒ කියවවා අපේ සෞඛක තරතුරක් ගැන. ලදරු මර අනුපාතික අපේ ඇතේ දහක් කිපදනොත්තේම නම දෙෙන උපතේදීමේ යන්නේ. මේ මේය ඇන කොහොට යි කියන අනෙමේ නමුත් මේේ ප්‍රමාණය තියනෙක රට කයිතතාම හොට තත්වයා. අන්න බෞදති ජීන තත්තු දර්ශකගන බිගන ගත්. තවමවාදික ගන්න පුුවමේක ඇතුු තියෙනන. අමහි අගය බිදුු අසීයත් අතර පවතිනවා අගේ ගණනය කරපුහා. සාමාජ්‍ය සංස්කෘතික අධ්‍යාපනික සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඔබ දැක්කා සාම්ප්‍රදායක මිනුම් වලදී අප ආර්ථික තුරතුර තමයි වැඩිපුර මැවුණේ ඒ සක දුර්තාවයක් කියලා කිවවා අන්න නූතන මිනිුම්වල්තවා බෞතික ජීවන තත්ත්ව දර්ශකය වගේකින්. සාමාජ්‍යය සංස්කෘතික අධ්‍යාපනික සෞඛ්‍ය පෝෂන තත්වය පිළ අවබෝධයකවිත පි බාගන්න පුළුවන්කම ලැබෙනවා. හොටහෙනම් සංවර්ධනය මැනීමේදී ඒක පුද්ගලආදාෑමේ උනපුරකයක්ල සපිට මේ දර්ශකය පාවිච්චි කරන්න පුළුවන්කම හම්බ වෙනවා නූතන මිනිුම් යටතේ පුතේ අපි දෙවිනි මිනුමකුත් ්‍රතා කරමු මානව සංවර්ධන දර්ශකය. හෙවමන් ඩවලපමන් ඉඩිකට් මානව සංවර්ධන දර්ශකය. මේ අත්පුතේ අද පාවිත් භාලතා කරන ඉතාම හොඳ දර්ශකයක් හොඳ මනිුමක්. මේ මානව සංවර් දර්ශ ගැත්තුපුතේ සංරච්චක තුන ක එකතුවා සංරච්චක තුනක එකතුවා. උපතේදයායු අපේක්ෂාව මනවත කතා කරන්නන්නේ ඔබ තේරුන්ගත් අයි ෙත්ද. අධ්‍යාපනය අතන සාක්සර්තාවපුුව මෙතන අධ්‍යාපනය කියනවා ප්‍රශ්නයක් නෑ. තුන ක්‍රේශක්තිය මත ගැලපු ඒක පුද්ගල දළ ජාතික ස්පාතිතය. කේශක්තිය ක්‍රේශක්තිය ගැන දරුවුණේ අමාරු තේරු ගන්නෙපා ්‍රේශක්තිය ගැන මිලදී ගැනීමේ හැකියාව. මිලදී ගැනීමේ හැකියාව, ක්‍රේශක්තිය. ක්‍රේ ශක්තිය මත ගැලපුූ ඒක පුද්ගල දළ ජාතික නිස්පාධිතය. මෙම දර්සගේ මගුත්පුතේ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම දැනුම්මට්ටම ජීවන තත්ත්ව යනාදිය නිරූපණය වෙනවා ඉතාෙන් නිසාමක ඉතාම හො තත්ත්වයක් ඉතාම හොද තත්ත්වයක්. හොඳයි දරුවනේ ඔබ මානව සංවර්ධ දර්ශක පිලන්දිිගන ගත්තා ඒය කියන්නේ සසාම්ප්‍රදායක මනුත්ති කන ගත්තා නෝතර මිනුත්ති කන ගත්තා සංවර්ධනය මැනීමේ මිනුම් කියන පිළිබඳව ඔබටිතායල අවබෝධයක් ලැබෙනවක්ළම තේරු ගත ො ඇ අපි ටක සංවර්ධනයක රහතා කරන්නේ නිසා අප ඊළඟ කොටසදී සම්බන්ධවමු සංවර්ධනය අනුව රටවාවි වර්ග කරන්නේ කොහොමද කියෙක්. මේ කොටසට මේ තොරුතුරු පමණයි හොබ ඉතා හොඳින් අවධාරණය කරගන්න සංවර්ධනය කියන්නමක්ද සංවර්ධනය මැනීමට භාවික මනිුම් වනවවාද ඒමිනුම් වල තියන දුරතාමොනවාද නූතනය අද භාවිතකරන මිනුම්මොනවද කියෙක පිළිබඳව අවබෝධයක් තිකට ොඳයිපුතේන අප ප අදයට සමුගන්නවා හැමදෙනටම අයිබෝ1න්.